ඇත්ත ඇතිසැටියෙන් ඔබට කියන මේ චතුම් වීදියේ පුවත් විශේෂාංගය. පෝලිම් අවසන් කළ ලිට්‍රෝ ගෑස් ණය ගෙවීමත් අරමයි. විපක්ෂය ජන සභාව වනසයි. ගාලු මෝදර අරගලයට තවත් ජයග්‍රහණයක්. අව්වට වේලමින් වැස්සට තෙමෙමින් ජනතාව ගෑස් පෝලිම් යෝගයක සිටි කාලය ජනාධිපති උපදෙස් අනුව කටයුතු කර අවසන් කරන්න ලිට්‍රෝ ගෑස් සමාගම සමත් වුණා. ගෑස් පෝලිම අවසන් කරපු ලිට්‍රෝ සමාගම මේ වන විට ලෝක බැංකුවෙන් ලැබුණු ණය ආපසු ගෙවීමත් ආරම්භ කරලා තියෙනවා. ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවෙන් ලබාගත් ණය මුදල ඩොලර් මිලියන 70ක්. ඒ කියන්නේ ශ්‍රී ලංකා රුපියල් කෝටි 2600ක්. මෙම ණය මුදලින් රුපියල් කෝටි 650ක් භාණ්ඩාගාරයට ගෙවූ බවත් එම සම්පූර්ණ ණය මුදල දෙසැම්බර් මාසයේ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කරනවා. සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී. ලෝක බැංකු ණය මුදලේ පළමු කොටස පසුගිය ජූලි මාස ලිට්‍රෝ සමාගමට ලැබීමෙන් පසුව එහි මැද කොටසෙන් ගෑස් සඳහා ගෙවීම කරමින් සිටින බව සඳහන් කරන ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා අවසන් ණය කොටස ලැබෙමින් තිබෙන බවද මාධ්‍ය හමුවේදී සඳහන් කළා. එම ණය මුදලේ ගෙවීම කටයුතු වලට අදාළව ඔක්තෝබර් මාස රුපියල් බිලියන 8ක් එනම් කෝටි 800ක් අදාළ ණය වසර 10කට අධික කාලයක් ඇති දීර්ඝ කාලීන ණයක් වුද භාණ්ඩාගාරයට පියවීම ආරම්භ කිරීම හරහා ලිට්‍රෝ සමාගම රට මුහුණ දී සිටින මූල්‍ය අර්බුදය හමුවේ හොඳින් කළමනාකරණය කරන බව තහවුරු කිරීමට කදිම නිදසුණක් බවත් සඳහන් කළා. ආර්ථික අර්බුදයේ Tamange බාල දේශපාලනය වෙනුවෙන් අවභාවිත කළ චරිත ගෑස් අර්බුදයත් අතහැරියේ නැහැ. පළමුව ලෝක බැංකුවෙන් ණයටගත් ඉන්ධන කියා ගෑස් පෝලිම අවසන් කිරීම අපහාසයට ලක් කළ ඔවුන් පසුව ටෙන්ඩර් මගඩි කොමිස් කුට්ටි ගැන කියමින් සාවද්‍ය ප්‍රචාර දියත් කර සිටි බව අපට මතකයි. එක් පසකින් ගෑස් සැපයුම අඛණ්ඩව සිදු කරමින් පෝලිම යුගය නිමා කර තිබෙනවා. අනෙක් පසින් ලෝක බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 70ක සම්පූර්ණ ණය මුදල ලබා ගැනීමටත් පෙර ණය ගෙවීමට හැකිවීම කියාපාන්නේ අර්බුදය ජය ගැනීමට වර්තමානයේ දියත් කර ඇති වැඩපිළිවෙලේ සාර්ථකත්වයයි. ඒ වගේම ගෑස් ගැන ජනතාව නොමග යවන ප්‍රකාශ සිදු කළ සුදු හැඳගත් චරිත ඇත්තටම නම් කොච්චර කළු චරිතද යන්නත් මේ හරහා ඔප්පු වෙනවා. සැප්තැම්බර් මාසේ 20 වනදා පාර්ලිමේන්තුවේදී ඒකමතික යෝජනාවකින් සම්මත කරගත් ජාතික සභාව නමින් වන අලුත් කාරක සභාවේ පළමු රැස්වීම අද උදේ 10:30ට කථානායක මහින්දයාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවතුණා. රටත් ජනතාවත් මුහුණ දෙන ගැටලු හමුවේ ඊට විසඳුම් සාකච්ඡා කර සාමූහික තීන්දුව తీරන ගැනීම වෙනුවෙන් මෙම ජාතික සභාව නිර්මාණය කරනු ලැබුවා. රට මුහුණ දී තිබෙන බරපතල අර්බුදවලට විසඳුම් සොයා ගැනීමට පාර්ලිමේන්තුව සර්වපාක්ෂික එකඟතාවයකට පැමිණිය යුතු බව සමාජයේ විවිධ ශ්‍රේෂ්ඨ නියෝජනය කරන විද්වතුන් වෘත්තිකයින් වගේම පූජ්‍ය පක්ෂයන් පවා ඉල්ලීම් ඉදිරිපත් වුණා. පසුගිය අරගල සමයේදීත් ජනතාව මුහුණ දෙන පීඩාවන්ට ඉක්මනින් විසඳුම් වෙනුවෙන් සිළු දෙනාගේ එකතුවක් අවශ්‍ය බව ඒ අරගල කරුවන්ගේත් ඉල්ලීම වුණා. ඒ අනුව පක්ෂ විපක්ෂ බෙහෙදයකින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 35 දෙනෙක් මේ ජාතික සභාව නියෝජනය කළ යුතුව තිබුණා. ඒ වෙනුවෙන් තම මන්ත්‍රීවරුන් නම් කරන ලෙස කථානායකවරයා පක්ෂ නායකින්ට වේලාසන දැනුම් දුන්නා. නමුත් විපක්ෂය තමන්ගේ මන්ත්‍රීවරුන් නම් කළේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ අවස්ථාව වර්ජනය කර තිබුණේ වෙන වැඩ තිබෙන නිසා සහභාගී වෙන්න බැරි බව පවසමින්. ජවිපේ වේලාසනම අපි ඕවට නැහැ කියා මගහැරියා. උදේ ගම්මන් පිළ සඳහන් කළේ අපි මේක යෝජනා කළත් එන්න බැහැ කියලායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද දෙමළ ජාතික සන්ධානයේද සහභාගී නොවී සිටින්න අමුතු හේතු හොයාගෙන තිබුණා. විපක්ෂයේ නියෝජනය කරන මෙම පක්ෂ ජාතික සභාවට සම්බන්ධ නොවීමෙන් පෙන්눔 කරන්නේ ඔවුන් රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සූදානම් නැති බවයි. මේ විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම ඉල්ලන්නේ තමන්ගේ පක්ෂයේ ගොඩ වැඩි කරගන්න මහමැතිවරණය. මේ මහමැතිවරණයක අවශ්‍යතාවයක් තියෙන වෙලාවක්ද ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතු වෙලාවක්ද කියන එක ගැන මේ අය හිතන්නේ නැහැ. අර්බුද වවාගෙන කනවා කියන්නේ මේකට නොවේද? ජනතාව මොනතරම් පීඩාවකට ගොදුරු වෙලා දුක් විඳත් ජනතාව බිල්ලට අරගෙන මේ විපක්ෂය කරන්නේ දේශපාලන සූදුවක් බව දැන් නම් හොඳටම පැහැදිලි. අරගලයේ ප්‍රධාන නායිකාවක වන දමිතා අබේරත්න රංගන ශිල්පිනිය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ලස්සන අනාවරණයක් කළා. එහිදී ඇය සඳහන් කළේ තමන් විශ්වාස කරන ප්‍රතිපත්ති ගරුක එකම දේශපාලනඥයා සජිත් ප්‍රේමදාස බවයි.
ඇයි එතුමා මේ මේ කාලකන්ණි ක්‍රමවේදයේ අගමැති වීමට හෝ ජනපති වීමට ඒ පාර කපා ගත්තේ නැත්te කියන එකට හේතුව මම එතුමා හම්බෙච්ච ප්‍රථම අවස්ථාවේදී පොලිසියදී විමසුවාම එතුමා මට කිව්වේ මම බැනලත් ඇව්වා මෙසේජස් ඔබතුමාලා දේශපාලනය කර වැඩක් නැහැ රටේ මිනිසු මේ තරම් අගා දෙකට වැටලා ඉඳද්දි රට බාර ගන්න බැරි නම් කියලා මම බැනලත් ඇරියා ඒ සීළු දෙයට එතුමා මට උත්තරය වෙලා තිබ්බේ හොරුත් එක්ක හිට ගන්න මං සූදානමක් නැහැ කියලා අරගලයේ ක්‍රියාකාරකම් වලදී පාර්ලිමේන්තුවේ 225ටම බැන වැදුණු දමිතා පසුගිය කාලයේ රටේ වගකීම් බාරගත්තේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස මහත්තයාට බැන්න විතරක් නෙවෙයි බැනලා මැසේජ් පවා යවුවා කියලාත් ප්‍රකාශ කළා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට පසුගිය කාලේ පුරාම අගමැතිකමයි ජනාධිපතිකමයි බාර ගන්න කියලා බලපෑම් කරපු අය අතරේ අරගලයේ ක්‍රියාකාරණියක් වෙච්ච දමිතා බේරත්න රංගන ශිල්පිනියත් ඉන්නවා. දමිතා බේරත්න කියලා කියන්නේ අරගල කාර්යයක් විදිහට ප්‍රසිද්ධ වෙන්න ඉස්සෙල්ලා වංචා දූෂණ සම්බන්ධයෙන් සෑහෙන ප්‍රසිද්ධියක් ලබා තිබූ චරිතයක්. ඒ කාලේ රුවන්වැල්ලෙත් විදේශ රැකියා ජාවාරමක් ගැනත් කතා වුණා. එතකොට දැන් එකට ඉන්න බැරි දූෂිතයෝ කවුද? එකට ඉන්න හැකි දූෂිතයෝ කවුද? මේව කල්පනා කරලා අප්සෙට් පිට වෙන්න බැරිද? හිරගෙදර එකට හිටපු ස්ට්‍රීන්ට ජරා ගෑනු කිව්වේ. හමුවෙමු හෙටත්.